హలో ఎవ్రీవన్, నదత్ హతశ్రేణి దూలపుతలట దేవిని పాడమ వీడియోగా కరంగా హెవే అవి యాక్టివిటీ యూనిట్ 1 యాక్టివిటీ 3 కదా. నేను యాక్టివిటీ 2 తీయని లిసనింగ్ ఇక నా అప్పుడు లియన్న తీయని యాక్టివిటీ 3 మీరు హలిం వీడియోగా అవి యాక్టివిటీ 1 కదా, దానికి ఉన్న యాక్టివిటీ 3 అవి బలము కొహమద మీ యాక్టివిటీ 3 ఇక కరాన్ని గేను మేగది తీయన ఒకలంట ఆపోజిట్స్ దిగిన కన్న ఆపోజిట్స్ కి లగేను హెమనత్న ఎంటోనిమ్స్ కి లగేను మే వచన దేకేమ తేరు మేకాయ్ కొయి వేళ ఇవర్ విభాగట ఎంటోనిమ్స్ లియన్ కి ఉవత్ ఆపోజిట్ లియన్ కి ఉవత్ మతక తీయగన్న ఈ వచన దేకేమ తేరు మేకాయ్ ఏ కేన్న మునాద విరుద్ధ వచన కియన ఎక విరుద్ధ వచన ఆపోజిట్స్ ఎంటోనిమ్స్ దెన్ బలమ విరుద్ధ వచన కొహమద హోయన్న కిలా అబ్సెంట్ కియన వచన విరుద్ధ వచన మొకద్ అబ్సెంట్ కియన్నే අපි කියන්නේ ළමයෙක් ඉස්කෝලට ඇවිල්ලා නැත්නම් අපි කියන ඇබ්සන්ට් කියලා. ඇවිල්ලා නැහැ. එහෙනම් ඇවිත් ඉන්නවා කියන්නේ කොහොමද? ප්‍රෙසන්ට්. ඇබ්සන්ට්. ප්‍රෙසන්ට්. මේ වචන ලියලා ඉගෙන ගන්න ලියා ලියලා තේරුමත් ලියලා ඔගොල්ලෝ පාඩම් කරගන්න. ඇබ්සන්ට්. ප්‍රෙසන්ට්. ඊළඟට ඇග්‍රී කියලා කියනවා. දැන් ඇග්‍රී කියන්නේ එකඟ වෙනවා. ඒකේ විරුද්ධ වචන තමයි ඩිසඇග්‍රී. ඇග්‍රී එකඟ වෙනවා. ඩිසඇග්‍රී විරුද්ධ වෙනවා. ඊළඟ බලමු තව දෙකක් බැක්වර්ඩ්. බැක්වර්ඩ් කියන්නේ පිටුපසට. බැක්වර්ඩ් කියන්නේ පිටුපසට. එතකොට ඒකේ විරුද්ධ වචනේ මොකද්ද? ෆෝවර්ඩ්. ෆෝවර්ඩ් කියන්නේ බැක්වර්ඩ් කියන්නේ පිටුපසට නම් ෆෝවර්ඩ් කියන්නේ ඉදිරියට. බැක්වර්ඩ් පිටුපසට ෆෝවර්ඩ් ඉදිරියට. ඊළඟට බලනවා අපි තව වචන දෙකක්. ඇඩ්වාන්ටේජ්. ඇඩ්වාන්ටේජ් කියන්නේ වාසිය. මොන හරි වාසියකට අපි කියනවා ඇඩ්වාන්ටේජ් කියලා. එහෙනම් ඩිසඇඩ්වාන්ටේජ් කියන්නේ අවාසිය. වාසිය අවාසිය. ඇඩ්වාන්ටේජ් ඩිසඇඩ්වාන්ටේජ්. නේද? ඕල්. ඕල් කියන්නේ ඔක්කොම. සියල්ල. නන් කියන්නේ නෝ වන් කියන එක. නැත්නම් එකක්වත් නැහැ කියන එක. ඕල් සියල්ල. නන් එකක්වත් නැහැ. ඊළඟ වචන දෙක බලමු. බිටර්. බිටර් තිත්තයි. ඒක විරුද්ධ වචන තමයි ස්වීට්. මිහිරි නැත්නම් පැණිදසයි. ඊළඟ අගේන්ස්ට්. අගේන්ස්ට් කියන්නේ විරුද්ධව. ෆෝ කියන්නේ පක්ෂව. විරුද්ධව පක්ෂව. අනිත් වචන දෙක බලන්න. ඔල්වේස්. ඔල්වේස් කියන්නේ නිතරම. නෙව කියන්නේ කවදාවත් නැහැ. ඔල්වේස් නෙව. ආර්ටිෆිෂල්. ආර්ටිෆිෂල් කියන්නේ කෘතිම. නැචුරල් කියන්නේ ස්වභාවික. Artificial, natural. ඊළඟ වචන දෙක තමයි crooked. Crooked කියන්නේ ඇද. ඇද වෙලා තියෙන්නේ. Straight කියන්නේ ඍජු. කෙලින් තියෙනවා කියන එක. හරි. අපි මේ වචන ටික ආයෙසර කියමු. Absent, present. Agree, disagree. Backward, forward. Advantage, disadvantage. All, none. Bitter, sweet, against, for, always, never, artificial, natural, crooked, straight. Then I will singly absent, feminine, present, feminity, agree, disagree, viruddha wenawa, backward, pitupasata, forward, idiriyata, advantage, vasiya, disadvantage, avasiya, all, siyalla, none. එකක්වත් නැහැ. බිටර් තිත්තයි, ස්වීට් මිහිරි පැණි රසයි. අගේන්ස්ට් විරුද්ධයි, ෆෝ පක්ෂයි. ඕල්වේස් නිතරම, නෙව කවදාවත් නැහැ. ආර්ටිෆිෂල් විරුද්ධ කෘතිම, නැචරල් ස්වභාවික. ක්‍රුකිඩ් ඇද, ස්ට්‍රේට් ඍජු. දැන් අපි යනවා ඇක්ටිවිටි 3 කරන්න. මොකක්ද අපිට ඇක්ටිවිටි 3 කරන්න තියෙන්නේ? ලියන්න තියෙන්නේ. හරි බලමු. රයිටින්. මොනවාද රයිටින් ලියන්න දෙන්නේ? මොනවාද? රයිට් සූටබල් අපොසිට් වර්ඩ්ස් අන්ඩර් ඊච් පික්චර්. එක් එක් පින්තූරේ යටතේ අන්ඩර් ගැන යට ඊච් ගැන එක් 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 පින්තූරේ යට අපොසිට් වර්ඩ්ස් විරුද්ධ වචන. සූටබල් අපොසිට්. සූටබල් කියන්නේ ගැළපෙන නැත්නම් සුදුසු. සුදුසු විරුද්ධ වචන ලියන්න. එක් එක් පින්තූරේ යටතේ සුදුසු විරුද්ධ වචන ලියන්න. දැන් බලමු පින්තූර. මේ පින්තූරට අපි මොකද්ද කියන්නේ වචනේ? මේ පින්තූරේ මොකද්ද කියන්නේ? මේක සතුටුයි නේද? සතුටු නම් අපි මොකද්ද කියන්නේ? හැපි. ඒකේ විරුද්ධ වචනේ නොසතුටු.
ඒක කොහොමද කියන්නේ සතුටක් නැහැ කියද්දී happy unhappy කියන මේත් එක happy unhappy happy කියන්නේ සතුටු unhappy කියන්නේ නොසතුටු ඊළඟ බලමු පින්තූර දෙක ඔන්න බාල්දියක් තියෙනවා his බාල්දියක් තව බාල්දියක් තියෙනවා පිරුණු එහෙනම් his පිරුණු කියන්නේ මේ his කියන වචනේ මොකද්ද empty 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 කියන්නේ his මෙතන p යවුර ශබ්ද කරන්නේ නැහැ අපි empty කියලා කියන්නේ empty p නෑ empty මෙතනදී පිරුණ කියන්නේ full empty full empty full his පිරුණු ඊළඟ වචන දෙක පින්තූරේ බලන්න එකක් කළුයි එකක් සුදුයි කළු එකටයි මොකද්ද කියන්නේ black කළු නම් black එහෙමනම් සුදු නම් මොකද්ද කියන්නේ සුදු නම් white සුදු නම් කියන්නේ white එහෙනම් black white එදික තමයි විරුද්ධ වචන දෙක දැන් බලන්න මෙතන එකක් තියෙනවා කෙලීම තියෙනවා ඍජු අනිත් එක ඇදයි ඒ වචන දෙක මොකද්ද ඍජු කියලා අපි කියන්නේ straight straight ඍජු ඇද නම් අපි කියනවා crooked straight crooked straight crooked හරි ඕගොල්ලෝ මේ දෙක බලන්න මේ පින්තූරේ එකක් මහලුයි නේද අනිත් එක තරුණයි නැත්තම් බාල බාල මහලු මහලු කියන්නේ old old තරුණ නැත්තම් බාල කියද්දි අපි කියන්නේ young old young old young එහෙමනම් ඕගොල්ලෝ මගේ වීඩියෝ එකේ මේ වගේ පොතේ පාඩම් කරනවා ඔයගොල්ලෝ පාඩම් බලන්න මම පාඩමක් දාපු හැටිම ගෙන්න ගන්න ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න